ලෝහාලෝහ ගැන කතා කරන්න කලින් මට දැනගන්න තියෙනවා. ඒ ලෝහවල ලක්ෂණ අපි ලියන්න කිව්වනේ, සහ ලියන්න කිව්වා යාලට. ලෝහවල ලක්ෂණ මොනවද කාටද කියන්න පුළුවන්? මතකයෙන් කියනවා වඩා හොඳයි කියන්න. ලෝහක දිස්නය රැවුද්දන බව ආහාරණතාවය තාපසන්නයතාව විද්‍යුත් සරණතාව. සන්නිතාවය ආහන්නිතාව ටික තියෙනවා. ඊළඟට අලෝහ සතු ගුණ මොනවද? අලෝහ සතු ගුණ, අලෝහ සතු ගුණාංග කියන්න බලන්න. අලෝහ සතු ගුණාංග මොනවද? අර කලින් කියපුවල විරුද්ධ ලක්ෂණ තියෙන. කියන්න බලන්න. අලෝහ සතු ගුණාංග ජනාධිපතිව හසාර සෙනුක සිතුලි විමෙත් බහුල බව දුර්වල තාපසන්නායක වේ, දුර්වල විද්‍යුත් සන්නායක බව ලෝහ දිස්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. දුර්වල තාපසන්නායකයි, දුර්වල විද්‍යුත් සන්නායකයි, බංගුර බව ඔන්න එකින් ටික අලෝහ සතු ලක්ෂණ විදියට අපි සලකනවා. ඊළඟට දැන් බලන්න අපි මූලද්‍රව්‍ය ගැන කතා කරපුවාම අපිට විවිධ මූලද්‍රව්‍ය තියෙනවා. අපි ආවර්තාවකුවත් රූපයක් දැක්කනේ. ඒකේ මේ විදිහට ඒ සම්පූර්ණ ආවර්තක අවශ්‍ය නැහැ අපිට ප්‍රවසරදී. මේ තැනින් තැනින් කීපයක් අපිට තියෙනවා. ඒ තැනින් තැනින් අපිට තියෙන කීපය තුළ මේ බලන්න, සෝඩියම්, ඇලුමිනියම්, කැල්සියම්, යකඩ, කොපර්, මැග්නීසියම්, සින්ක්, ලෙඩ්, මෙන්න මේ සියල්ලක්ම තියෙන්නේ ඝන අවස්ථාවේ පවතින ලෝහ. මෙයලා ඝන අවස්ථාවේ පවතින ලෝහ. හරිද? ඝන අවස්ථාවේ පවතින ලෝහ. ඊළඟට මේ රසදිය කියන එක්කෙනා විශේෂයි, යාව හයිලයිට් කරගන්න අවශ්‍යයි. මෙයා ලෝහයක්. හැබැයි එයා ඉන්නේ කොහොමද? ද්‍රව අවස්ථා. ලෝහයක් වුණාට ද්‍රව. එහෙනම් මෙන්න මෙයාව හයිලයිට් කරගන්න ඕන. මෙයා ලෝහයක්, නමුත් ද්‍රව. සාමාන්‍යයෙන් ලෝහ අපි ගත්තොත් එයාලා සාමාන්‍ය ලෝහ ඝන අවස්ථාවේ. අලෝහ වල ඝන, ද්‍රව, වායු සියල්ලක්ම තියෙනවා. ලෝහයක් යටතේ ද්‍රව විදියට ඉන්නේ රසදිය කියන එක්කෙනා මතක තියාගන්න. රසදිය තමයි එහෙම ඉන්නේ. ඊළඟට ඔය උතන තියෙනවනේ ලෝහ තියෙනවා, ඝන, ද්‍රව, වායු කවුද කියලා බලන්න යන. ඕක ටිකක් දැන් මෙතන නම් ගොඩක් තියෙනවනේ. එතන හඳුනාගන්න විශේෂ සුවිශේෂ පිළිවෙලකුත් නැහැ. ආවර්තාවගු අපි කටපාඩම් කරගෙන යනවා නම් එතන තියෙනවා අඳුනගන්න වෙනම ක්‍රමයක්. මෙතන දැන් තියෙන්නේ මූලද්‍රව්‍ය ටිකක් තියෙන, අපිට අඳුරගන්න තියෙන්නේ. අර කියපු අවස්ථාව දක්වා අපි ගත්තොත් එතන තියෙන්නේ ලෝහ සම්පූර්ණයෙන් අපි කතා කළේ ලෝහවල බහුතරයක් තිබ්බේ ඝන, එකක් තිබ්බ ද්‍රව. දැන් මෙතන බලන්න මේ සියල්ලක්ම අලෝහ. මේ සියල්ලක්ම අලෝහ. හැබැයි අලෝහවලින් අයඩින් දක්වා කාබන්, සිලිකන්, පොස්පරස්, සල්ෆර්, අයඩින් ඒ දක්වා ඔක්කොම ගන්න. එතන මෙතන ඉන්න එක ද්‍රවයක්. ඒ තමයි බ්‍රෝමීන්. අන්න මෙයාව හයිලයිට් කරගන්න. බ්‍රෝමීන් කියන එක්කෙනා ද්‍රවයක්. අලෝහමය ද්‍රවයක්. අලෝහමය ද්‍රවයක් වෙන්නේ බ්‍රෝමීන්. හරිද? බහුවර්ණ ප්‍රශ්නවලදී එන හින්දා ඔය ටික හරියට ඔළුවේ තිබ්බොත් උත්තර දී ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැටලෙනවා, මතක නැහැ. කොහොම ප්‍රශ්න ගොඩක් ඒ. හරිද? එතකොට බ්‍රෝමීන්. එතන මෙතන මේ ද්‍රව
රෝමි හලෝ හොයා. ඊළඟට අපි ගත්තොත් මෙන්න මෙයාලා නයිට්‍රජන් ඔක්සිජන් හයි ක්ලෝරීන් ආගන් හයිඩ්‍රජන් එයාලත් අලෝහ වායු විදියට ඉන්න අලෝහ. හරිද? දැන් කොහෙන් හරි ඇහුවොත් ඔක්සිජන් ගැන එහෙම නැත්නම් අපිට කියනවා වායුමය අලෝහයක් වන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. ඒක ටිකක් ලේසි පාසු නෑ. අපෙන් අහන ප්‍රශ්නයක් වායුමය අලෝහයක් වන්නේ. අපිට දෙන උත්තර හතරක් සෝඩියම්, හරිද? ඊළඟට සිලිකන්, හරිද? ඊළඟට බ්‍රෝමීන්, ඊළඟට ක්ලෝරීන්. ප්‍රශ්නේ තමයි වායුමය අලෝහයක් වන්නේ. එතකොට මොකක්ද අපිට උත්තරයට යන්න පුළුවන් උත්තරේ? ක්ලෝරීන්. 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 දැන් ඔයාලට මේක දිහා දැකලා දැන් මේක ඇහුවා විතරයි, ඒ හින්දා ඒ ගැන අවබෝධයක් මතකයක් තියෙනවා. නමුත් ඕක පැය 24ක් ගියාට පස්සේ ටිකක් මේවා මේ ගොඩක් තියෙනවනේ, ඔය ටික ලියලා ලියලා හරි යා කරලා හරි අඳුර ගන්න වෙනවා. හරිද? එතකොට යාලා ලෝහමය අලෝහම ඝන ද්‍රව වායු කවුද කියන එක. ඊළඟට මේ පදාර්ථය, දැන් පදාර්ථය අපි කතා කරපුවාම ඒකේ විවිධ භෞතික ගුණ තියෙනවා, ඒවා යොදා ගන්න අවස්ථා තියෙනවා, ඒකට ගන්න ද්‍රව්‍ය මොනවද කියලා තියෙනවා. එතකොට මේ මෙතන වලට පැහැදිලිව පෙන්නලා තියෙනවා ආභරණ හදන්න පාවිච්චි කරනවා රන්රිදී. ආභරණ හදන්න රන්රිදී පාවිච්චි කරන්නේ කුමන භෞතික ගුණයද? නැත්නම් මොන භෞතික ගුණයද කියන එක ඔයාලගේ ඔළුවේ තියෙනවා. එතකොට ඒකට ගන්නේ ලෝහක දිස්නය කියන භෞතික ගුණය ගන්න. ඊළඟට අපි ගත්තොත් දෘඩතාවය කියන භෞතික ගුණය පාවිච්චි කරනවා වානේ රේල් පිළි හදන්න. වානේ රේල් පිළි හදන්න දෘඩතාව කියන භෞතික ගුණය ගන්න, බර දරා ගන්න පුළුවන් හැකියාව නිසා. ඊළඟ දැඩි බව, දැඩි බව කියන එක වීදුරු කැපීමට පාවිච්චි කරනවා අර දන්නවා දියමන්ති තුඩ. යන සම්පීඩනය කිරීමේ හැකියාව, බල පීඩනයක් යොදලා පරිමාව අඩු කරන්න. එතකොට ඒක පාවිච්චි කරනවා ටැංකිවල වායු ගබඩා කරන්න, ඔක්සිජන් වායු ගබඩා කරගත් අවස්ථා තියෙනවනේ. ඔක්සිජන් වායු ටැංකි තියෙන, ඔක්සිජන් ගබඩා කර කර කොරෝනා කාලේ දුන්නේ ඔක්සිජන් මැදිලා. එතකොට ඒ වගේ තමයි එල්පි ගෑස්. මේ එල්පි ගෑස් කියන එක ගත්තාම ඒකෙත් කුඩා ඉඩක් තුල විශාල වායු ප්‍රමාණයක් හිර කරලා තියෙනවා. විශාල ප්‍රමාණයක් හිර කරලා තියෙනවා. හරිද? එතකොට ඒකට අපි කියනවා සම්පීර්ණය කිරීමේ හැකියාව. ඊට ගන්ධය කියන අවස්ථාව අපි ගත්තොත් පදාර්ථ සත්තු ලක්ෂණයක්. ඒ ගන්ධය කියන එකෙන් ගොඩක් වෙලාවට ඔය වායු කාන්දු වීම හඳුනා ගන්න පුළුවන්. ගෑස් වල කාන්දුවක් තියෙනවා. ඔය පහුගිය කාලේ මතකනේ ගෑස් ටැංකි පිපිරුණා නේ. එතකොට හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ ගෑස් එහෙම නැත්නම් එල්පි ගෑස් කාන්දු වෙලාද කියන එක ඔය ගන්ධේ, ඒක භෞතික ගුණේ ගන්ධේ. දැනට කවුරු හරි පර්ෆියුම් එකක් පාවිච්චි කරලා තියෙනවා, එයාගේ සුවඳක් එන. එතකොට ඒක අපේ නාසයේ තියෙන ස්නායුවලට සංවේදනය වෙන. ඉතින් අපි ඒවා හඳුනා ගන්න, හඳුන් කුරුදුම් වල සුවඳ අපිට කැමති සුවඳක් අපි තෝරා ගන්න. ඒ මොකද්ද ඒක ගන්න ගුණය? භෞතික ගුණය ගන්ධය. මේ අවස්ථා උදාහරණ මොනවද, මොකටද පාවිච්චි කරන්න කියන එක ගැන තේරුමක් තියෙනවා. විශේෂයෙන් මේ එල්පි ගෑස් සම්පීර්ණය කිරීමේ හැකියාව
වීදුරු කපන එක නම් දන්නවනේ දියමන්ති දැඩි බව නිසා කියලා. එහෙනම් තාපසන්නායකතාවය කියන ගුණාංගය නිසා එක පාවිච්චි කරනවා ආහාර පිසින බඳුන් ඇලුමිනියම් බඳුන් වලට. පෑසීම කරන්න ගන්නවා ඊයම් තාපසන්නායකතාවය නිසා රත් වෙනවා ඒක උණු වෙලා එතන පෑසීමේ කටයුතු වලට ගන්නවා ඊයම්. විද්‍යුත් සන්නායකතාවය කියන භෞතික ගුණය විදුලිය ගමන් කරවන තඹ ඇලුමිනියම් රැහැන් වලට පාවිච්චි කරනවා. නැතු අපිට වෙන දෙයක් ගන්න බෑනේ. විද්‍යුත් සන්නායකතාවයේ නැති දෙයක් ගන්න පුළුවන්ද? බෑනේ. ඒ නිසා ඒ පිළිබඳ දැනුම අපිට අත්‍යවශ්‍යයි. මේ භෞතික ගුණ මොනවද මොකටද පාවිච්චි කරන්න කියන ඒවා පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. ප්‍රත්‍යස්ත බව කියන එක ඒ ගුණාංග මතකයිනේ. ඒක පාවිච්චි කරන්නේ මොකටද? ඒක පාවිච්චි කරනවා රබර් බැලුන වලට. ඊළඟට ප්‍රසාරණය. ප්‍රසාරණය කියන එක දිවි ලෝහ පටි කියලා උපකරණයක් තියෙනවා. අයන් වල එහෙම නැත්නම් අය ෆ්‍රිජ් වල එහෙම නැත්නම් ටෝස්ටර් වල ස්වයංක්‍රීය විද්‍යුත් පාලකයක් විදියට රේකේ ක්‍රියාකාරීත්වය අනුව මේ තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් විදුලිය අනවශ්‍ය විදිහට වැයවීමක් සිද්ධ වෙන්නේ රත් වෙලා ප්‍රසාරණය වෙලා එතන ක්‍රියාවලියක් තියෙනවා ප්‍රසාරණය. ප්‍රසාරණය කියන එක උෂ්ණත්වමාන වලත් පාවිච්චිට ගන්නවා උෂ්ණත්වයේ වෙනක. බංගුරතාවයේ කියන එක බලන්න. බංගුරතාවයේ කියන කාරණය ලොකු කැබලි කුඩා කැබලි බවට පත් කරගන්න. ලොකු දේවල් කුඩා කැබලි බවට පත් කරගන්න. ඒතකොට දැන් කළු ගල් කඩනවා ඒ බංගුරතාවයේ කියන ගුණාංගය තමයි එතනදී පාවිච්චි වෙලා තියෙන්නේ. පිටතර කටු කුඩාවට කඩා ගන්නවා බංගුර නිසා. දැන් මෙතන තියෙනවා තවත් භාවිත අවස්ථාවක් සිනිඳු අයනේ. සිනිඳු අයනේ කියන එක පවුඩර් පුයර වල පාවිච්චි වෙනවා. ටැල්ක් කියන කන්දේ එතන තියෙන්නේ. කැරම් බෝඩ් වලටත් පාවිච්චි කරනවා සිනිඳු අයනේ නිසා. ඊළඟ රළු අයනය වැලිකඩදාසි වල රළු අයනයක් තියෙන නමුත් ඒ වැලිකඩදාසි වලට ලී පෘෂ්ඨයක් කැපිලා කැපිලා ඒවා සුමට කරගන්න පුළුවන්. ලී බිත්ති වගේ පෘෂ්ඨ සුමට කරගන්න වැලිකඩදාසි පාවිච්චි කරන්න පුළුවන් රළු අයනයක් තියෙනවා. ඒ ඔන්න ඒ කරුණු ටික අපි ඔතනදී තේරුම් ගන්න ඕන. මේ ආවර්තක රූපයක් මෙතන පෙන්නලා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා ලෝහමය තීරුවක්. මේ මෙතන නිල් පාටින් මේ පැත්තේ තියෙනවා. ওই විදිහට ඕක උසස් පෙළදී කතා කරන්නේ. ඒ නිසා එතනදී එක කතා කරයි 11 වසරදී 10 වසරදී මූලද්‍රව්‍ය ප්‍රධාන 20ක ආවර්තාවක් කතා කරනවා. මේ පදාර්ථය කියන එක බෙදලා තියෙනවා මෙන්න මේ විදිහට බලන්න. සංශුද්ධ ද්‍රව්‍ය, සංශුද්ධ නොවන ද්‍රව්‍ය. සංශුද්ධ ද්‍රව්‍ය බෙදලා තියෙනවා මූල ද්‍රව්‍ය සහ සංයෝග කියලා. මූල ද්‍රව්‍ය බෙදලා තියෙනවා ලෝහ සහ අලෝහ කියලා. අන්න ඔය ටික අපි ওই පාඩමේදී අඳුනා ගත යුතුයි. ඉතින් ඔතන ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා ටියුට් එකේ. මට ඉස්සෙල්ලා උත්තර දෙන්නකෝ ලියන්න කලින්. 33 වෙනි ප්‍රශ්නේ. ඝන තත්වයේ පවතින ලෝහමය මූලද්‍රව්‍ය ලියන්න. මොනවද ඝන තත්වයේ පවතින ලෝහමය මූලද්‍රව්‍ය? එකක් කියන්න එක දරුවෙක්. අයන්. අයන් ඝන තත්වයේ තියෙන ලෝහමය මූලද්‍රව්‍ය. අනිත් දරුවෝ කියන්න එක එක. ඇලුමිනියම්. ඇලුමිනියම්. හරි. සෝඩියම්. සෝඩියම්. හරි. මැග්නීසියම්. හරි. කැල්සියම්. කැල්සියම්. හරි. ලෝහයක් ඝන තත්වයේ තියෙනත් ඕ. ලෙඩ්. ලෙඩ්. ඔන්න ඔය ටික තියෙනවා. මෙතන තියෙනවා ලිස්ට් එකක් පේන ඇති. සිංක් තියෙනවා. කොපර් තියෙනවා. ඔහොම තියෙනවන්නේ. එතකොට මෙතනින් ලියා ගන්න ඔයාලට උත්තර ලියන්න පුළුවන් ප්‍රමාණයක්. ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකක්ද? ඝන තත්වයේ පවතින
ලෝහමේ මූලද්‍රව්‍ය. ඝන තත්ත්වයේ පවතින ලෝහමේ මූලද්‍රව්‍ය. ඔන්න ඔය ප්‍රශ්න තමයි අපි දැන් ලියන්නේ, දැනුම ලියන්න ගත්තේ. හරිද? හරිද? ඊළඟ ප්‍රශ්නය අහලා තියෙන්නේ, ද්‍රව තත්ත්වයේ පවතින ලෝහමය මූලද්‍රව්‍ය. සදිය රසදිය. රසදිය. මර්කරි. මර්කරි හෙවත් රසදිය. රසදිය රසදිය අනුම හරිනේ රසදිය. ඊළඟට ද්‍රව තත්ත්වයේ පවතින අලෝහමය මූලද්‍රව්‍යයක් ලියන්න කියලා තියෙනවා. මොකද්ද? රෝමියෝ බ්‍රෝමි. බ්‍රෝමීන්. බ්‍රෝමීන්. රෝමී. හරිද? ඒ ටික හරියට ලියන්න. රෝමී. හරිද? එතන තියෙන අර වගුව, ඒක ඔයාලගේ ටියුට් එකේ ඇති, බලා ගන්න. අපි දැන් ප්‍රශ්න කීපයකට යනවා. මේ ටිකට උත්තර කියන්න මම මේ ස්ක්‍රීන් එකේ පෙන්නන්නම්. අර ටික හරිනේ. මේ පෙළ පොතේ තියෙන ප්‍රශ්න ටික. මේ ටිකට උත්තර සාකච්ඡා කරමු. ඔයාලගේ පොතේ ලියන්න අවශ්‍ය නැහැ මේ ටික. ඔයාලා ස්ක්‍රීන් එකේ ලකුණු කරන්නත් පුළුවන්. පළවෙනි එක ලෑස්තිනේ. මේක ටිකක් කරමු දැන්. පදාර්ථයේ පමණක් අඩංගු වරණය. වරණය කියන්නේ පිළිතුර. වරණය කියන්නේ පිළිතුර තෝරා ගන්න. නිවැරදි වරණය. පදාර්ථයේ පමණක් තියෙන වරණය තෝරන්න කියලා. උත්තරයක් හොයන්න බලන්න. උත්තරයක් තියෙනවා. මේක ලකුණු කරන්න පුළුවන්. පදාර්ථය පමණ ගඩොල් තීන්ත සහ වාතය. හැම දරුවෙක්ම ඉක්මනින් උත්තර ලකුණු කරන්න. එතකොට හරි. ගඩොල් තීන්ත සහ වාතය. එතකොට ඒවල පදාර්ථය පමණයි තියෙන. මම දෙවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් ඔයාලට චැට් එකට දාන්න කියලා කියන්නේ. එතකොට හැමෝටම උත්තරයක් දාන්න පුළුවන්. දෙවෙනි එකට උත්තරේ අංකය දැන් එවන්න චැට් එකට. මොකද්ද උත්තරේ කියලා? උත්තර අංකය එවන්න. දෙවෙනි ප්‍රශ්නෙට අදාළ උත්තරය ඝන සහ ද්‍රව වලට පමණක් අදාළ වූ ලක්ෂණය. උත්තර හතරෙන් එකක්. උත්තර දෙකක් ඇවිල්ලා තියෙනවා. ආ
ඊට පස්සේ ටික සාකච්ඡා කරන්න හැමෝටම උත්තරයක් හිතන්න පුළුවන් හරි හෝ වැරදි හෝ උත්සාහ කරන්න හතර දෙනයි පස් දෙනයි හය දෙනයි උත්තර දාපු දරුවෝ කියන්න සෙනුක ඉන්නවා විමෙත් පසාරා සිතුලි ජනාති පවිනු විනුති උත්තරේ වල තියෙන හරි විතර අපි මේ උත්තර දිහා බැලුවොත් නිවැරදි උත්තරේ මොකක්ද කියලා බලමු උත්තර වර්ග දෙකක් තියෙනවා එකක් දෙක කියන උත්තරය අනිත් එක තුන කියන උත්තරය කෙසේ වෙතත් අපි බලමු උත්තර මොකක්ද හරි උත්තරේ කියලා ඝන සහ ද්‍රව වලට පමණක් කියලා කියයි. ඝන සහ ද්‍රව වලට පමණක් අදාළ වූ ලක්ෂණ. ස්ථිර හැඩයක් තිබීම බෑනේ. සම්පීර්ණය කරන්න පුළුවන්ද? මේ දෙන්නාම බෑ. ඝනත් බෑ, ද්‍රවත් අමාරුයි. ඝනත් අමාරුයි, ද්‍රවත් අමාරුයි. ඝන ද්‍රව දෙන්නම. නිශ්චිත පරිමාවක් තිබීම මේ දෙන්නටම පොදු ලක්ෂණයක් නේ. ඉන්ද දෙක කියන උත්තරේ ඔයාලා තෝරාගත්තු උත්තරය හරි අංක දෙක නිවැරදි අංක දෙක හරි ප්‍රශ්න දෙකක් කළා අපි ඊළඟ ප්‍රශ්න වලට යමු ඒ පොතේ ලියන්න එපා මට උත්තර ඔයාලා කල්පනා කරලා කියන්න තුන්වෙනි ප්‍රශ්නෙට විතරක් උත්තරේ වන්න ඊට පස්සේ මම හතර පහ පසු කතා කරන්නම් තුන්වෙනි ප්‍රශ්නේ හොඳට කියවලා උත්තරේ එවන්න එකක් ඇවිල්ලා තියෙනවා තුනක් ඇවිල්ලා තියෙනවා තරයි තර හතක් එන්නවනะ හතරයි තියෙන්නේ බලමු පහයි අසාරා සිතුලි රෙනුක විමෙත් ජනාදී කවිනු උත්තර වර්ග තුනක් පේන්න තියෙනවා උත්තර වර්ග තුනක් තියෙනවා තුන කියලා තියෙනවා එක කියලා තියෙනවා දෙක කියලා තියෙනවා බලමු මොකක්ද හරි උත්තරේ කියලා ජල බඳුනකට තීන්ත බින්දු කීපයක් එක්කල විට තීන්තවල පැහැය ජල බඳුන පුරා පැතිරේ. මෙම නිරීක්ෂණය පැහැදිලි කිරීමට වඩාත්ම උචිත පිළිතුර කුමක්ද? ජලය අසන්තතික වේ. ඊළඟ තීන්ත අසන්තතික වේ. ජලය හා තීන්ත අසන්තතික වේ. අසන්තතික කියන්නේ අංශු වලින් හැදිලා තියෙන. සන්තතිකයි කියන්නේ මොකද්ද? අංශු වලින් හැදිලා තියෙන. ඒ අතර අංශු අතර ඉඩ ප්‍රමාණක් තියෙන. ඉතින් මේ දෙන්නම අසන්තතිකයි. ඉතින් වඩාත්ම යෝග්‍ය උත්තරය හැටියට අපිට ගන්න තියෙන්නේ ජලය හා තීන්ත අසන්තතිකයි කියන අංක තුන උත්තරේ අපි ගමු. හරිද? ඔකෙන් ද්‍රව පදාර්ථය අසන්තතික බව කියන්නේ ජලයත් අසන්තතිකයි තීන්තත් අසන්තතිකයි ඒ නිසා තමයි ඔය විදිහට පැතිරීම සිද්ධ වෙන්නේ. උත්තරේ තුන කියලා එපු දරුවෝ අපි හරි කියලා ගමු. ජලයත් අසන්තතිකයි ඒක හරි. තීන්තත් අසන්තතික වෙන්නේ නැහැ. නැත්තම් යාංශිකෝම්ද ගමන් කරා.
ඔය නිරීක්ෂණයෙන් ඔය දෙකම කියා ගන්න පුළුවන්. අපි හතරවෙනි ප්‍රශ්නෙට උත්තර ගමු දැන්. උත්තරේ වන්න හතරවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක හතරට උත්තරේ වන්න. තුනක් ඇවිල්ලා තියෙනවා. තර ඉවලා තියෙනවා විමෙත් අස්වාර ජනාති සිනුක කවිනු ත්‍රවර තියෙනවා. උත්තර වර්ග දෙකක් තියෙනවා. වර්ග දෙකක් තියෙනවා. බලමු හරි මොකක්ද කියලා. දරු හත් දෙනෙක් උත්තරේ වන්න ඕන. හරිද? අස්වාර විනුදි චිතුලි දුවේවද මේකට? එතන මේ ප්‍රශ්නයෙන් අපිට කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. සංශුද්ධ ද්‍රව්‍යයක් වන්නේ, සංශුද්ධ ද්‍රව්‍යයක් වන්නේ පහත ඒවායින් කුමක්ද? තියෙනවා සිතුලි කවිලු. සංශුද්ධයි. සංශුද්ධයි කියන්නේ මොකක්ද? කාටද කියන්න පුළුවන්? සංශුද්ධ කියන්නේ මොකක්ද? සංගටක එකක් පමණක් ඇති ද්‍රව්‍ය. සංගටක එකක් විතරයි තියෙන්නේ. සංගටක එකක් විතරයි. ඒතර සංශුද්ධ ද්‍රව්‍යයක් වන්නේ පහතේ වයින් කුමක්? සංගටක එකයි තියෙන්නේ. එතකොට අපි ගත්තොත් පළවෙනි උත්තරේ කියලා ලකුණු කරපු දරුවෝ ඉන්නවා. බෝතල් කළ පානීය ජලය එක සංගටක එකයිද තියේ? මොකද හිතන්න. උත්තරයක් අවශ්‍යයි. සංගටක එකයිද තියේ? පානීය ජලයනේ, බොන්න ගන්න ජලයේ H2O තියෙනවා. ඊට අමතරව වායු වර්ග, ලවණ වර්ග සුළු 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 වශයෙන් තියෙනවා. බෝතල් කළ පානීය ජලයේ සංඝටක එකක් නෙමෙයි, සංඝටක එකකට වඩා තියෙනවා. එහෙනම් ඒක සංශුද්ධ එකක් නෙමෙයි. පැණි බීම. මේ අපි ගැටෙන් ගන්න පැණි බී මේවලත් ජලයත් එක්ක තව වර්ණක, සීනි, රසකාරක එක එක දේවල් එකතු කරලා තියෙනවා. අවර්ණ දන්තාලේප. දන්තාලේප ගත්තොත් ඒක එක එක ඒවා තියෙනවනේ දාලානේ. අරව දාලා, ෆ්ලෝරයිඩ් දාලානේ, තව මොනවද, කරාමුණටි දාලා, ලුණු දාලා, ඔම කියනවනේ. දන්තාලේප වෙලත් කීපයක් තියෙන. සංශුද්ධ නෑ. එක දරුවයි එක්කෙනයි නේද මේකේ? හතර උත්තරේ හතර කියලා එවලා තියෙන එක දරුවයි, අනිත් අය ඔක්කොම එක කියලා තියෙන. හරිද? එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට කියපුවම NaOH. එනේ සුදු පාට කැට තියෙන. එතකොට ඒකේ තියෙන්නේ NaOH කියන සංඝටකය විතරයි. වෙන සංඝටක නැහැ. NaOH විතරක් තියෙන නිසා සංඝටක එකක් විතරක් තියෙන. හතරෙනි උත්තරේ ගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට කියලා කියන්නේ එක සංඝටකයක්. පානීය ජලය කිව්වම එකක් නෙමෙයි, කිහිපයක් තියෙනවා. ඒක තමයි තෝරගෙන තියෙන්නේ. වැරද්ද නිවැරදි කරගන්න. සංශුද්ධ ද්‍රව්‍යයක් නම් සංඝටක එකක් විතරයි තියෙන්නේ. සංගටක එකක් විතරයි තියෙන්නේ. හා
අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ. උත්තරේ වන්න පස්වෙනි ප්‍රශ්නයට. ඉස්සරහට ඇවිල්ලා තියෙනවා බලන්න. බලමු උත්තර එවලා තියෙන්නේ කවුද. අවිනු ජනාදී හසාරා විනුදි සෙනුක චිතුලි ඔක්කොගේම එක උත්තරයක් තියෙන්නේ. කුඩා බලයක් ඉදූ විට කැඩියාම කියන්නේ බංගුරතාව. බංගුරයි උත්තරය හරිනේ. බංගුරයි. අපි යමු ඊළඟ ප්‍රශ්න. හය හත අට නමේ හය කරන්න. හයට උත්තරේ වන් විමස්ත වෙලා තිබ්බා. හයවෙනි ප්‍රශ්නෙට දැන් උත්තර බලමු. හයවෙනි ප්‍රශ්නෙට උත්තර හොඳට උත්තර කියවන්න. ප්‍රශ්න කියවන්න උත්තර කියවන්න. දෙකක් තියෙනවා අපිට විනාඩියකින් අවසන් වෙයි අය සම්බන්ධ වෙන්නේ. බලමු පුරන්න කලින් ජලය සහ භූමිත සමාන පරිමාණ ගත් විට ස්කන්ධය පිළිබඳ කර ප්‍රකාශ තුන